කතෝලික කියන සෑම ජනවර්ගයා විසින්ම බෞද්ධර මතයෙන් තෝරාපත් කරගන්න මේ රටේ නියත වශයෙන්ම නමවන විධායක ජනාධිපතිවරයා බවට පත්වන නාමල් රාජපක්ෂ මැතිතුමනි අවසර ගන්න ඔබතුමාගෙන්. පාර්ලිමේන්තුවේ කැබිනට් අමාත්‍යවරුනි හිටපු දැන් ඉන්න අයත් හිටපු වගේ තමයි, කොරපු මගුලක් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි ප්‍රාදේශීය දේශපාලන නායකින් අනුරාධපුරයට ආදරය කරන, රටට ආදරය කරන රජරට ආදරණීය අම්මල තාත්තල සහෝදර රත්තරන් දූ දරුවන් සියලු දෙනාගේම අවසරයි. දැන් මං ආවේ කතා කරන්න. ඔබ ඇවිල්ලා ඉන්නේ ආගෙන ඉන්න විතරක් නෙමෙයි, ඔබ ඇවිල්ලා ඉන්නේ මම කියන ඒවත් එක්ක මාත් එක්ක එකඟ වෙන්න. ඔය හැම කෙනෙකුගේම අතට ලැබිලා තියෙනවා නේද ගෙදරින් ගෙනාපු බෝඩ් එක? ඔය ඔක්කොම මාත් එක්ක සැරින් සැර ඔය බෝඩ් එකේ උඩට උස්සන්න ඕනේ මං කතා කරනකොට. මං ප්‍රශ්න ටිකක් අහනවා, ඒවට හයියෙන් උත්තර දෙනවා නේද? චන්ද්‍රසේන ඇමතුමා සමනල ක්‍රීඩාංගණේ නැවැත්තුවා, ආ සල්ගාදු ක්‍රීඩාංගණේ නැවැත්තුවා. වෙනදා මහින්ද මහත්තයා එනකොට චන්ද්‍රසේන සහෝදරයෝ අතින් අල්ලගෙන තල්ලු කරගෙන ගෙනියනවා මහින්ද මහත්තයාව කොහෙටද? සල්ගාදු ක්‍රීඩාංගණයට. අද අරගෙන තල්ලු කරගෙන ගියා රනිල් පප්පව. චන්ද්‍රසේන මහත්තයා සල්ගාදු නැවැත්තුවට අපි ආවා කඩමණ්ඩියට. සහෝදරවරු ගිහිල්ලා අයියර පෙරේදර ගෙන්ගට ගිහිල්ලා කිව්වා රාජපක්ෂලගේ රැස්වීමට යන්න එපා, ගියොත් බලාගෙනයි කියලා. චන්ද්‍රසේන සහෝදරයෝ ගිහිල්ලා කිව්වා මේ මැතිවරණයෙන් පස්සේ නැවත වතාවක් චන්ද්‍රසේනලා රාජපක්ෂලත් එක්ක එකතු වෙනවා, ඒකතු වෙච්ච දවසට උඹලට බැට ලැබෙනවා අපිව අමතක කරෝතින්. චන්ද්‍රසේනලගේ කාලේ ඉවරයි නේද? චන්ද්‍රසේන ගියපු එක හොඳයි නේද? දැන් චන්ද්‍රසේන නැති අඩුව රජරට තරුණයෝ පුරවනව නේද? චන්ද්‍රසේනත් එක්ක එස්.එම්. රංජිත් ගියපු එක හොඳයි නේද? හයියෙන් ඕක කියා බලකෝ අම්මා. නාමල් රාජපක්ෂ මැතිතුමාගේ සහෝදරෙක් වගේ පෙනී හිටපු, සහෝදරෙක් කියලා කියාගත්ත සෙහන් සේරසිංහ කියපු එක හොඳයි නේද? දැන් උන්ගේ අඩුව පුරවන්න පිරිසිදු චරිත රජරටින්ම ගේනව නේද? තව මොනවද කතා? චන්ද්‍රසේන රයිල මල්ලිල සෙහන් සේරසිංහල ගෙන්ගට ගිහිල්ලා එන්න එපා කියනකොට අනුරාධපුරය සිසාරා පිරිතිරි යන්න උන්ගේ කතා අහන්නේ නැතුව රජරට බත්කන ජනතාව රාජපක්ෂල සමග ඉන්නවා කියන කාරණාව පෙන්නන්න අද දවසේ පැමිණීම පිළිබඳව හිස නමා ආචාර කරනවා මගේ රත්තරන් අම්මේ තාත්තේ. බොන අය බොනවා, බෝතලයක් දෙකක් අරගෙන බාර් දාගෙනම බොන්න කියලා නෑනේ. බෝතලයක් භාගයක් ගැහුවට කමන්නෑ. බාර් තුනක් අරගෙන පනින්න කියල එකක් නෑනේ. දයාසිරි මහත්තයා ගත්ත බාර් තුන ගැන නම් වශයෙන් කිව්වනේ. දැන් චන්ද්‍රසේනලට පුළුවන් දයාසිරිත් එක්ක නඩු කියාගෙන බාර් පර්මිට් තුනක් රජරටට ගත්තේ නෑ කියලා චන්ද්‍රසේනට කියන්න පුළුවන්. චන්ද්‍රසේන මට දුරකථනයෙන් ඊයේ කතා කරනවා, මල්ලී මක්කයි මේ වෙන්නේ කියලා අහනවා මගෙන්. මං චන්ද්‍රසේන මහත්තයාගෙන් ඇහුව එක වචනයයි, ලැජ්ජ නැද්ද චන්ද්‍රසේන මහත්තයෝ කියලා විතරයි මං ඇහුවේ. මම හිටියේ නුවර වයිස්මත්තේ පුංචි හෝටලේක. ඒ නුවර හතර වටේම වැව හතර වටේම ඉවරයි අල්ලල මගේ අම්මා අල්ලලා. එදා උන්දල බාර් දානකොට
එදා උන්දර ගසා කනකොට වැව්පිටියල්ලන කොට රාජපක්ෂවරුන්ට දේශපාලන කතන්දරය නිසා සමහර තැන්වල හයියෙන් කතා කරන්න බැරි වුණත් අරලියගා මන්දිරයට ජනාධිපති මන්දිරයට ගෙනල්ලා තරවටු කරා චන්දසේනට මේ වැඩ කරන්න නරක වැඩ කරන්න එපා කියලා කිව්වට උන්දල හැමදාම කිව්ව රජරට ජනතාව ඉන්නේ අයියල මල්ලිලා එක්ක ඒ නිසා ඕන ජඩ වැඩක් කරලා කරත් පාර්ලිමේන්තුව වෙනවා කියන සීනේ තමයි ආයිටියේ හැබැයි එකක් මතක තියාගන්න මගරත් තරම් අම්මේ තාත්තේ දැන් මේ ඉතිහාස කතාව ඉවරයි දැන් මේ 22 වෙනිදා බලයටපත් වෙන්නේ මේ රටේ 9 වෙනි විධායක ජනාධිපතිවරයා වෙන්නේ නව සිතුම් පැතුම් සමග ඉදිරියට යන අවුරුදු 38 පිරිසිදු චරිතයක් තියෙන ආදරණීය තරුණෙක් ඒ තරුණයත් එක්ක ඒ වැඩ කරන්න බෑ අපිටත් අපේ හාමුදුරුවනේ අපේ පක්ෂ පිළිබඳ ප්‍රශ්න ටිකක් තිබුණා හැමදාම ආණ්ඩුව මේක ඇමති එක හැමදාම ඇමති අපේ ආණ්ඩුවේ හැමදාම රාජ්‍ය ඇමති එක හැමදාම රාජ්‍ය ඇමති අපේ ආණ්ඩුවේ නේද හැමදාම පාර්ලිමේන්තු මන්ත්‍රී එක්කෝ එකගේ මල්ලි එක්කෝ එකගේ පුතා එක්කෝ එකගේ නංගිගේ පුතා නැත්තම් පුතා බණ්ඩමාමගේ පුතාට no chance දැන් රනිල් මහත්තයා ළඟ තමයි ඉන්නේ හොඳම බඩු ටික ඉන්නේ රනිල් මහත්තයා ළඟ කාබනික පොහොර ගේනකොට කෘෂිකර්ම ඇමති කවුද කාබනික පොහොර ගේනකොට කෘෂිකර්ම ඇමති කවුද මහින්ද නන්ද අලුත්කමගේ කෘෂිකර්ම ඇමති තඹේ පිච්චුවේ කාගේද මහින්ද නන්ද අලුත්කමගේ තමයි තඹේ පිච්චුවේ අපේ ආණ්ඩුවට දරදුරු එක කාරණාවක් තමයි කාබනික පොර සම්පූර්ණ වගකීම තියෙන්නේ ඇමති මහින්දානන්දට මහින්දානන්දත් අද රනිල් ගොඩක්කුවේ ඊළඟට කොරෝනා වෙලාවේ මුට්ටි දාපු ඇමති කවුද අපේ ආණ්ඩුවට කෙලවිලා යන්න එකතරා මතයක් වුණා ඒ අපේ ආණ්ඩුවේ මුට්ටි දාපු ඇමති කවුද පවිත්‍රා දේවි වන්නිය ආරච්චි ඌ කියන්නේ පාබොලව් අපේ ඇමතිනේ දැන් මුට්ටිය කා ළඟද මුට්ටියත් රනිල් ළඟ හිටපු ඇමති පඹයත් රනිල් ළඟ හොරු කිව්වා වංචාකාරයෝ කිව්වා මාළ කඩපු එකා කිව්වා කප්පම් කාපු එකා කිව්වා ඒවට රාජපක්ෂලත් වග කියන්න ඕන කියලා උන්දලම කිව්වා දැන් කොමඩ් එක ප්ලස් කරාසේ සමානයි දැන් බඩ සුද්ධයි දැන් මේ රටේ තියෙන පිරිසිදුම පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි කියන කාරණා මතක් කරමින් මම මේ රටේ උගත් බුද්ධිමත් ජනතාවටත් තරුණ තරුණියන්ටත් ආරාධනා කරනවා දැන් අපි 30ක් 35ක් විතර තමයි ඉතුරු වෙලා ඉන්නේ ඔය කියන්න දෙයක් නෑ අපේ කඳවුරේ ඉන්නේ අවංක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ ඉන්නේ රටට ආදරය කරන ජාතියට ආදරය කරන මාතෘභූමියට ආදරය කරන ඉතුරු වෙච්ච බඩු කෑලි ටික තමයි මේ ඉන්නේ වීරෝධාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30යි 35යි 22 දිනලා නාමල් රාජපක්ෂ ජනාධිපතිතුමා ලස්සනයි දැක්කම ආඩම්බරයි 22 දිනලා 23 ඔබතුමා පාර්ලිමේන්තුව විසුරුවලා දෙන්න අපි ළඟ ඉන්න 30යි 110ක් පාර්ලිමේන්තුවට ගේනකොට අලුත්ම චරිත 80කට මේ රටේ ඉඩ තියෙන එකම පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි කියන කාරණා මතක් කරනවා දැන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඉන්නවද ඡන්දෙ දෙන්න අයියෝ කියපල්ලකෝ අම්මා දැන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය අමතිවරයෙක් ඉන්නවද ඡන්දෙ දෙන්න දැන් හැමදාම කැබිනට් ඇමති කියපු උන්දලා ඉන්නවද පාර්ලිමේන්තුවේ ඡන්දෙ දෙන්න දිනනකොට අපි කීයක් එනවද දිනනකොට 6ක් අඩු මේනවා අපි එහෙනම් රජරට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශක්තිවන්ත දක්ෂ අලුත් චරිත 6කට පාර්ලිමේන්තු යන්න තියෙන
එකම මැතිවරණය මේ පාර්ලිමේන්තු මැතිවරණයයි කියන එකත් හිතේ තබා ගන්න. දැන් කියනවා රනිල් එක්ක ගියා නම් නිකම්ම යන්න තිබුණා කිව්වා. අත තියලා නවත්තන්න තමයි වෙන්නේ. ඇයි රනිල් එක්ක ගියේ නැත්තේ? රනිල් ද අවුරුදු එකමාරක් දෙකක් දුන්නලු හොඳට කරාලු. රනිල් එක්ක අවුරුදු දෙක යන්න පුළුවන් නම් ඇයි තව අවුරුදු පහක් යන්න බැරි කියලා ප්‍රසන්න රණතුංගගේ අහනවා මාධ්‍ය. මාධ්‍ය අහනවා ප්‍රසන්න මහත්තයෝ මේ අපේ කඳවුරේ හිටපු අයනේ කතා කරන්නේ. එන ගෞරවත් කතා කරන්නේ නැහැ. අපි රනිල් වික්‍රමසිංහගෙන් ඇහුව එක ප්‍රශ්නයයි. එක ප්‍රශ්නයයි අපි ඇහුවේ. මේ රටේ 30 වසරක යුද්ධෙන් පස්සේ රට බේරගත්ත නායකයා තවමත් ජීවතුන් අතර අපේ පක්ෂේ නායකයා. අපිට මාතෘභූමියකට තියලා තීරණ ගන්නවා මිසක් බාර්බමිට් එකකට තියලා තීරණ ගන්න බෑ. මාතෘභූමියකට තියලා තීරණ ගන්නවා මිසක් කිරිබිඩි පොලිම නැහැ කියලා තීන්දු ගන්න බෑ. මාතෘභූමියකට තියලා තීන්දු ගන්නවා මිසක් තෙල් පොලිම දිහා බලලා තීන්දු තීරණ ගන්න බෑ. මාතෘභූමිය කියන මහා සාධකය තුල තෙල් පොලිම කියන්නේ කුඩා සාධකයක් විතරයි මගේ අම්මා. මාතෘභූමිය කියන විශාල සාධකය තුල කිරිපිටි පොලිම කියන්නේ කුඩා සාධකයක් විතරයි මගේ අම්මා. දැන් රනිල් වික්‍රමසිංහට තව අවුරුදු පහකට බලය දෙන්න තියෙන සුදුසුකම් ඇහුවම අපෙන් ගියපු උන්දලම මොනවද කියන සුදුසුකම්? තෙල් පොලිම නතර කරේ රනිල්. ඇත්ත. තෙල් පොලිම නතර කරේ රනිල්. තෙල් පොලිම හැදුවෙත් රනිල්. කිරිපිටි පොලිම නතර කරේ රනිල්. කිරිපිටි පොලිම ඇති කරෙත් රනිල්. නීති ආසාමය ආරක්ෂා කරා කියලා කියනවා. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් ඇහුවා 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ උතුරු නැගෙනහිර පොලිස් බලතල හා ඉඩම් බලතල දෙනවද? මොකද්ද මගේ අම්මා 13 වෙනි සංශෝධනය කියන්නේ? පළාත් සභා බලතල, උතුරු මැද පළාත් සභාව, දකුණු පළාත් සභාව, ඌව පළාත් සභාව, බස්නාහිර පළාත් සභාව, උතුරු පළාත් සභාව, නැගෙනහිර පළාත් සභාව. උතුරයි නැගෙනහිරයි දෙක එකතු කරලා පොලිස් බලතල සහ ඉඩම් බලතල දුන්නම එතකොට උතුරු මේ උතුරු මැද පළාත් සභාවටත් වෙනම පොලිස් බලතලයක් ලැබෙනවා. එහෙම පොලිස් බලතල ලැබුණම උතුරු මැද දෙක නිලැඳුමයි එක පොලිස් බලතලයයි වෙනම පොලිස් කොමිසමයි. දකුණට වෙනම නීතියයි වෙනම නිලැඳුමයි වෙනම පොලිස් කොමිසමයි. උතුරට වෙනම නිලැඳුමයි වෙනම නීතියයි වෙනම පොලිස් කොමිසමයි. නැගෙනහිරට වෙන නීතියයි වෙන නිලැඳුමයි වෙනම පොලිස් කොමිසමයි. එතකොට ඕක තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා දැක්කේ. ඕක නැති කරන්න තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා යුද්ධ කරේ. ඒ නිසා තමයි අපි ඇහුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් උතුරු නැගෙනහිර පොලිස් සහ ඉඩම් බලතල දෙනවද කියලා. එහෙම පිළිතුර නිවැරදිව නොදී අපිට පෞගිය දවසක අපි දැක්කා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පුළුවන් ශ්‍රී ලංකා. මන් දන්නේ රනිල් එක්ක මොකද්ද පුළුවන් කියලා. මන්නම් තේරෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහගේ පුළුවන් ශ්‍රී ලංකා සන්ධානය ගිවිසුමක් අත්සන් කරනවා ඊළම වෙනුවෙන් ඌ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක රාමනාදන් ප්‍රභාහරන් සමග ගිවිසුමක් අත්සන් කරනවා. අපි අහන්නේ ඒ ගිවිසුම අත්සන් කරලා උතුරු නැගෙනහිර බලතල දෙනවනම් මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බණ්ඩමාමගේ පුතා තුවක්කු බඩේ අරගෙන උතුරු නැගෙනහිර යුද්ධයට ගිහිල්ලා ඇස් දෙක නැතුව ආවේ ඇයි? කකුල් දෙක නැතුව ආවේ ඇයි? අතපය නැතුව ආවේ ඇයි? සමහර ගෙවල් වල තාත්තට අම්මට තමන්ගේ පුතාගේ මලමිනිය දකින්න බැරි වුණා. සමහර බිරින්දෑවරුන්ට තමන්ගේ ස්වාමියාගේ මරණය දකින්න පුළුවන්කමක් තිබුණේ නැහැ. සමහර රත්තරන් දරු පැටවුන්ට තමන්ගේ තාත්තගේ මිනිය දකින්න පුළුවන්කමක් තිබුණේ නැහැ.
සමාර තැන්වලට ගලාගෙනාවේ කෙසෙල් කොටන් මගේ අම්මා. පෙට්ටිය සීල් කරලා සිංහ කොඩිය දාලා කෙහෙල් කොටේ ඇව්වම ගෙදර කෙහෙල් කොටේට වැඳගෙන හිටිය යුගය. ඒ යුගයේ නිමා කරේ මහින්ද මහත්තයා. එතකොට ඒ ගෙදරට ගිහිල්ලා අර පොටෝ එක ගහගෙන හඳුන් කූරු පත්තු කරගෙන වැඳගෙන ඉන්න අම්මා හිතනවා මගේ රත්තරන් පූජා කරේ මාතෘභූමිය බේරගන්න. අපි කොහමද අම්මා ළඟට ගිහිල්ලා කියන්නේ තව අවුරුදු පහකට රනිල් මහත්තයාට මේ රට දෙන්න කියලා? නාමල් රාජපක්ෂ මැතිතුමා ඇහුවේ ඒක. බැසිල් රාජපක්ෂ මැතිතුමා රනිල්ගෙන් ඇහුවේ ඒක. මහින්ද රාජපක්ෂ මැතිතුමා රනිල්ගෙන් ඇහුවේ ඒක. ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාලා ගිහිල්ලා ඇහුවේ රනිල්ගෙන් ඒක. කහෙලජේ ජයකාහල හඳ හැම සිත්වල රැඳුනේ අවබිම සුරකින මිනිසෙකු වෙනුවෙන් දහසක් මල් පිපුනේ. කෙතරම් බාධක අවහිර ආවත් නොබියව ආගමනේ අධිරටවාදී විදෙස් බලයලක නැත ඔබෙ හිස නැමුනේ. අහින්ද නාමෙන් ජයකෝෂා අවබිම සුරකින මක සාදා මහින්ද රාජපක්ෂ රජතුමන්ට වෙන් සම්ප්‍රාප්ත වනු ශ්‍රී ලාංකීය ධරණී තලයේ ශ්‍රේෂ්ඨතම නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට මාතෘභූමිය විජයග්‍රාහි නායකයාට තුන් සිංහලයේ එක්සේ සත්කර නායකයාට ඔබේ අපේ සදාදරණීය නායක මහින්ද රාජපක්ෂ මැතිතුමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මංගල ජන රැළිය 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් ඓතිහාසික අනුරාධපුර සම්ප්‍රාප්තියයි එලෙස සිදුවන්නේ. තිස්ස කුට්ටිය ආරච්චි මැතිතුමනි ඔබතුමන්ටයි වේදිකාව. මට කතා කරන්න වෙන්නේ දෙයියනේ ඒ ගමන. අදාළ කෙනා ඇවිල්ලා නේද ඉන්නේ? කවුද මේ ඇවිල්ලා ඉන්නේ? එදා අපි නොදුටු දුටු ගමනු, එදා අපි නොදුටු දුටු ගමනු, අද අපි දකින දුටු ගමනු මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආදරෙන් අවසර ගන්නවා මේ වෙලාවේ. ආදරෙන් ඔබතුමාව පිළිගන්න. දැන් ඉතින් මට කතා කරන්න දෙයක් නෑ. දැන් දැක්කත් ඇති නේද? ඔක්කොම හරි අර බර්ටි ප්‍රේමලාල ඇමතුමාගේ ගේට්ටුව මරපුරු මුර කරපු කෙනා මහ ඇමතිය කරපු එක නොකලා නම් හොඳයි කියලා හිතෙනවා ගරු ජනාධිපතිතුමනි. ඒ අයල මල්ලිලා තමයි අද අපිව මෙතනට තල්ලු කරේ ක්‍රීඩා පිටේ දෙන්නේ නැතුව. එනම් මං අන්තිමට අවසාන වශයෙන් ඔබට මතක් කරන්නේ ඔය කියපු සියලු දෙනාම කියන කාරණා අනුකාරණා. අපට වැදගත්වන ප්‍රධාන කාරණාව මේ රටේ මයි රට මාතෘභූමිය අපගේ ජාතිය අපගේ ආගම අපේ රට. මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඔබතුමා 30 වසරක යුද්ධය නතර කරලා එක්සේ සත් කරපු රට අර ගමරාල මෛත්‍රීපාල සිරිසේන ගමරාල තුමත් එදත් අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයත් එකතු වෙලා පාස්කු ප්‍රහාරය ගහලා නැවත යුද බිය ඇති කළා. නැවත යුද බිය ඇති කළා. ඒ යුද බිය ඇති වුණාම මහින්ද රාජපක්ෂ මහත්තයා ඉස්සෙල්ලම බෝම්බ ගහපු තැනට ගියාද නැද්ද? කටුව පිටියට ඉස්සෙල්ලම ගියා රනිල්ද මහින්ද මහත්තයාද? ඉස්සෙල්ලම ගියේ මහින්ද මහත්තයා. ඒ රටට ආදරේ නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඔබතුමා බේරලා දීපු රට
නිවැරදි ඉලක්කයට ගෙනියන්න ඔබතුමා කල්පනා කරන්න ඇති. කාටද මම මේ මාතෘභූමිය බාරදීල යන්න මොන නායකයටද කියලා. දෛවෝපගත සිදුවීමක්. සියලු අපේක්ෂකයන් පැත්තකට වුණා, කැලේට ගියා. මහින්ද රාජපක්ෂ මැතිතුමන් බේරපු රට නැවත වතාවක් දෝතට දෙන්න හිතුවා නම් ඒ සිතුවිල්ල සාක්ෂාත් වෙමින් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආදරණීය පුත්‍ර රත්නය නාමල් රාජපක්ෂ මැතිතුමාට මේ රට බාර දෙන්න ඔබ සිතන සිතුවිල්ලම දෙපා නමදින්න ඕන සිතුවිල්ලක් කියන කාරණා මතක් කරමින් අවසාන වශයෙන් ඔබ බය වෙන්න එපා. මේ රට හදන සැලැස්ම තියෙන නාමල් ළඟ මහින්ද චින්තනය තුල මහින්ද මහත්තයා නතර කරපු තැනින් නාමල් රාජපක්ෂ ආරම්භ කරලා මේ රටේ ගමක් ගම පාසා, නගරයක් නගරයක් පාසා නැවත සංවර්ධන යුගය නාමල් රාජපක්ෂත් එක්ක අපි ආරම්භ කරනවා කියන කාරණා මතක් කරමින් මහින්ද රාජපක්ෂ මෙතුමාට නාමල් රාජපක්ෂට පාට්ටුවට ඔබ සමට සුදී.